සම්මා සම්බුදු සරණයි ලෝවැසි ඔබ සැමටම අදත් බෞද්ධ රූපවාහිනි ධම්සභා මණ්ඩපේට වැඩමවවදාලා අපේ ස්වාමින්වයන් වහන්සේ මහනුවර දිගන අඹකොටේ සිරි සුගත තපෝවනේ කරු අනුශාසක ශාස්ත්‍රපති පඬිත පූජ්‍යපාද අවසරයි ඉල්වානේ ආනන්ද ස්වාමින්වයන් වහන්සේ අපි හදතුටින් දෙත් නලලෙහි තබා සාදුකාර දෙමින් අපේ ස්වාමින්වයන් වහන්සේ ගෞරවයෙන් පිළිගනිමු මේ මොහොතට සාදු 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 අද මෙම ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ පන්නිපිටිය පාරේ කලලුකොඩ අංක 384 න් එක නිවසේ පදිංචි එන්.පී. ජයතුංග මහත්මයා එම මහත්මිය සහ දරු මුඩුපුරන්නතුළු සියලු ඥාති හිතයිසින් ඒ සෑම දෙනා ගෞරවයෙන් පිළිගනිමින් අපි ධර්ම ශ්‍රවණයට සැරසෙමු පින්තුනි ඊට පෙර අතව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට සාදුකාරයක් පවත්වා নমස්කාර පාඩේ කියමු සාදු 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 අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසෝ මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසෝ මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි අපමාදේන සම්පාදිත ආම බන්තේ සදු 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 සමන්තා චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සතු 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 අංගනං අංගනන්ති ආවුසෝ උච්චති තිස්සනකෝ ඒතං ආවුසෝ අදි වචනං
यदिदं अंगनन्ति साधु 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 दाई अद मेम धर्मदेशनावेहि दायकत्वय बार अरगिन ए पन्नपिटिय पारे करलगोड 384 एक निवसे पदिंची एन पी जयतुंग महात्मा ए महात्म्य योगेम दारु मुनुबुरान मे पिन्नत पिरिस अद मे उतुम्मु धर्मदेशनावे दायकत्वे बार अरगिन मे पिंकम सिद्ध करान्ने तो मे पिन्नतुन फमनक नोवे बहु दिनकुट बनहन्नट मे पिंकम निसा मे दायकत्वे निसा लबेनवा කෙනෙකුට ධර්මය අහන්නට සලස්වා දීම උතුම් වූ පින්කමක් සමාජයට කරන්නා වූ යහපත් වූ සේවාවක් ඒ වගේම උතුම් වූ සංග්‍රහයක් ඉතින් ඒ උතුම් වූ සංග්‍රහයටයි මේ පින්නතුන් මේ දායක වී සිටින්නේ ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි මාතෘකාව හැටියට අප යොදාගත්තේ मज्जिम निकायेहि संधां वेन अनंगन सूत्रयाय मे सूत्रय असुरु करगेन धर्मकारणा पिलिबंदव अप मे वेलावेहि साकच्छा करनवा मे सूत्र देशनाव බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න අවස්ථාවක සරියුත් මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා කළ දේශනාවක් සරියුත් මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා ප්‍රකාශ කරනවා එවත්නි මේ ලෝකේ පුද්ගලයන් හතර දිනක් ඉන්නවා පුද්ගලයන් හතර දිනක් ඉන්නවා පළවෙනි පුද්ගලයා දැඩි කෙලෙස් පවතිනවා ඒ පුද්ගලයා තුළ ඒ දැඩි කෙලෙස් පවතින බව ඔහු දන්නේ නැහැ පළවෙනියා කවුද දැඩි කෙලෙස් තියෙනවා හැබැයි තියෙන බව ඔහු දන්නේ නැහැ දෙවනියා දැඩි කෙලස් පවතිනවා දැඩි කෙලස් පවතින බව ඔහු දන්නවා තුන්වෙනියා දැඩි කෙලස් නැහැ ඔහු තුළ දැඩි කෙලස් නැති බව දන්නේ නැහැ දැඩි කෙලස් නැති බව දන්නේ නැහැ හතරවෙනියා දැඩි කෙලස් නැහැ අප දැඩි කෙලස් නැති බව දන්නවා දැන් පුද්ගලයෝ හතර දිනක් ලෝකේ ඉන්නවා ඒ හතර දිනාගේ ස්වභාවයන් හතරක් සරියුත් හාමුදුරුවෝ මේ ප්‍රකාශ කළේ පළවෙනියා ළඟ කෙලෙස් තියෙනවා නමුත් කෙලෙස් තියෙන බව දන්නේ නැහැ. දෙවෙනියා ළඟත් කෙලෙස් දැඩි කෙලෙස් පවතිනවා නමුත් පවතින බව ඔහු ඇතිතත් දන්නවා. දෙවෙනියා. තුන්වෙනියා ළඟ දැඩි කෙලෙස් පවතින්නේ නැහැ. පවතින්නේ නැති බව දන්නේ නැහැ. හතරවෙනියා දැඩි කෙලෙස් නැහැ. නැති බව දන්නවා මේ හතර දෙනාගෙන් පළවෙනියා සහ දෙවෙනියා පිළිබඳව සරියුත් හාමුදුරු ප්‍රකාශනයක් කරනවා පළවෙනියා දැඩි කෙලස් පවතිනවා පළවෙනියා ළඟත් දැඩි කෙලස් පවතිනවා දෙවෙනියා ළඟත් දැඩි කෙලස් පවතිනවා පළවෙනියා දන්නේ නැහැ දෙවෙනියා දන්නවා මේ දෙන්නගෙන් පළවෙනියා හීන පුද්ගලයා දෙවනිය ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්
පළවෙනියා හීන පුද්ගලයෙක් වෙනවා දෙවෙනියා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙනවා තුන්වෙනියා කෙලස් දැඩි කෙලස් නැහැ නමුත් ඔහු දන්නේ නැහැ හතරවෙනියා දැඩි කෙලස් නැහැ ඔහු වෙනවට දන්නවා ඒ දෙන්නගෙන් තුන්වෙනියා එතකොට ඒ දෙන්නගෙන් මේ පළවෙනියට කියවෙනවා ඒ කියන්නේ තුන්වෙනියා හතර දෙනා ගත්තොත් එහෙම තුන්වෙනියා තුන්වෙනියා හීන පුද්ගලයා හතරවෙනියා තුන්වෙනියා ගෙනුයි හතරවෙනියා ගෙනුයි ගත්තොත් දැන් මේ හතරවෙනියා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. දර තුන්වෙනියා හීන පුද්ගලයෙක්. පළවෙනියා හීන පුද්ගලයෙක්. මෙහෙම ප්‍රකාශනයක් කළා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ සරියුත් මහරහතන් වහන්සේගෙන් අහනවා සාරිපුත්‍රයන් වහන්ස ඇයි එහෙම කෙලෙස් දෙන්නගෙම කෙලෙස් තියෙනවා පළවෙනියගේ දෙවෙනියගේ මේ කෙලෙස් සහිත ඌ දෙන්නගෙන් එක්කෙනෙක් හීනයි කියනවත් එක්කෙනෙක් ශ්‍රේෂ්ඨයි කියනවත් හේතුව කුමක්ද ප්‍රත්‍ය කුමක්ද කියලා ඒ වගේම තුන්වෙනියයි හතරවෙනියගෙනොත් එතකොට එයාගේ දැඩි කෙලෙස් නැහැ දෙන්නගෙම ඒ වුණාට එක්කෙනෙක් හීනයි එක්කෙනෙක් ශ්‍රේෂ්ඨයි කියලා සඳහන් කළා. මේකට හේතුව මොකද්ද කියලා අහනවා. සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා විසුන් වහන්සේලාට ඇවත්නේ මේ පළවෙනියා දැඩි කෙලෙස් පවතිනවා. හැබැයි දැඩි කෙලෙස් පවතින බව දන්නේ නැහෙනේ. ඒ නිසා ඔහු ඒ දැඩි කෙලෙස් නැති කරගන්න උත්සාහ ගන්නේ නැහැ. දැඩි කෙලෙස් පවතින බව දන්නේ නැති නිසා ඔහු වීරියක් වඩන්නේ නැහැ කෙලෙස් නැති කරගන්න. උත්සාහයක් ගන්නෙත් නැහැ. කෙලෙස් නැති කරන ධර්මපරයායන් ඉගෙන ගන්න පිළිපදින්න උත්සාහයක් ගන්නෙත් නැහැ. හේතුව දැඩි කෙලෙස් පවතින බව දන්නේ නැති නිසා. එහෙම දන්නේ නැති අය එහෙම කටයුතු කරන්නේ නැහෙනේ. දැන් අප මේ දහමක් ඇසුරු කරන්න දහමක් අහන්න දහමක් ඉගෙන ගන්න ඒ අනුව කටයුතු කරන්න උත්සාහ කරන්නේ ඇයි? අප ළඟ කෙලෙස් තියෙන බව දන්න නිසානේ. නැතිනම් අපි දහමක් ඇසුරු කරන්න උත්සාහවත් වෙයිද? වෙන්නේ නැහැ. මේ සංසාරේ දීර්ඝ කාලයක් ඉපදෙමින් මැරමින් අපි ආවේ මොන නිසාද? කෙලස් නිසා. තව දුරටත් ඉදිරියට ඉපදෙමින් මැරමින් යනවනම් ඒ යන්නෙත් මොන නිසාද? කෙලස් නිසා. මේ කාරණාව පිළිබඳව අපි දහමක් ඇසුරෙන් දැනගත්තු නිසා අපි දැන් මේ මොනවද කරන්නේ? අපි ළඟ තියෙන කෙලෙස් ටික 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 හරි නැති කරගන්න අපි උත්සාහ කරන්නේ නැද්ද? උත්සාහ කරනවා. හැබැයි එහෙම උත්සාහයක් කරනවා නම් කරන්නේ කවුද? කෙලෙස් තියෙන බව දන්න කෙනෙක්මයි. දැන් ඒතර පළවෙනියා උත්සාහයක් ගන්න නැති ඇයි? ඔව් එයා ළඟ කෙලෙස් තියෙන බව දන්නේ නැහැ. දැඩි කෙලෙස් පවතින බව දන්නේ නැහැ. උපමාවකුත් සරියුත් හාමුදුරුවෝ එතනදී පැහැදිලි කරනවා. රත්තරන් විකුණන කඩේකින් හරි රත්තරන් වැඩ කරන ගෙදරකින් හරි රන් තලියක් ගේනවා යමෙක්. වෙයි ඒ රන් තලිය ගේනකොටම දූවිලි බැඳිලා කිලුටුයි. දිස්නයක් නැහැ. ගෙනල්ලා ගෙදර තියන්නේ දූවිලි වැටෙන තැනක. පාවිච්චි කරන්නෙත් නැහැ. දැන් මොකද භාජනෙට වෙන්නේ? මේ රත්තරන් භාජනෙට මල බැඳුණු භාජනයක් වගේ පවතිනවා. කිසිම ස්වභාවයක් බබලීමක් දිස්නයක් තියෙද? නැහැ. එහෙමම තියෙනවා. මල බැඳුණු භාජනයක් වගේ පවතිනවා කියලා. ඒතර පළවෙනි පුද්ගලයා අන්න ඒ වගේ. පළවෙනි පුද්ගලයා ඒ වගේ.
ඇයි එයාගේ කෙලෙස් පවතිනවා ඒ වුණාට එයා දන්නේ නෑ එයා ඒකට ඒ කෙලෙස් නැති කරගන්න උත්සාහයක් වීරියක් ක්‍රියාවක් කරන්නේ නැහෙනේ එනිසා මල බැඳුණු වාදිනේ වගේ රත්තරන් වාදිනේ වගේ දිලිසෙන්නේ නෑ පවතිනවා දෙවනි පුද්ගලයා දැඩි කෙලෙස් පවතිනවා ඒ වුණාට දැඩි කෙලෙස් පවතින බව දන්නවා ඔහු මොකද කරන්නේ ඒ දන්න නිසා දැන් පළවෙනි පුද්ගලයා ගැන තව කාරණයක් පැහැදිලි කරන්න තියෙනවා පළවෙනි පුද්ගලයා ලෝභ සහිතවම දේශ සහිතවම මෝහ සහිතවම මරණයට පත් වෙනවා ඒක ඔහුගෙන් බලාපොරොත්තු විය යුතුය සිත කිඩුටු කරගෙන මරණයට පත් වෙනවා කියන කාරණයක් ඔහුගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් කාගෙන්ද පළවෙනියගෙන් එහෙම කාරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙවනියා උත්සාහ කරනවා මොකද කෙලෙස් පවතින බව දන්න නිසා කෙලෙස් නැති කර ගැනීම සඳහා වීරිය වඩනවා ධර්මයක් ඇසුරු කරනවා හරියට ඒ පුද්ගලයාවත් උපමාවකින් මතක් කරනවා සරියුත්තම මල බැඳුණු කියන්නේ දූවිලි බැඳුණු කිලුටු වෙච්ච හතරම් වාදනයක් අරගෙන එනවා හතරම් විකුණන කඩේකින් හරි ගෙදරකින් හරි අරගෙන එනවා අරගෙන ඇවිල්ලා හොඳට දූවිලි ටික හොඳට පිහ දානවා හොඳට උප දානවා ඒකට හොඳට මැදලා අපි ඒක හැමදාම පාවිච්චි කරනවා හොඳට පාවිච්චි කරනකොට මොකද වෙන්නේ වාදනය හොඳට දිස්නේ ඇති වෙනවා බබලනවා මේ රත්තරන් වාදනය ඒ වගේ දෙවනි පුද්ගලයා තුල දැඩි කෙලෙස් පවතින බව දන්න නිසා ඔහු නිරන්තරයෙන්ම උත්සාහවත් වෙන මොනවා කරගන්නද කෙලෙස් නැති කරගන්න එතකොට තුන්වෙනියා ගැන කතා කරමු තුන්වෙනියා දැඩි කෙලෙස් නැහැ හැබැයි නැති බව දන්නේ නැහැ නැති බව දන්නේ නැහැ ඒ නිසා ඔහු සුබ නිමිති ඒ කියන්නේ කෙලෙස් පහළ වීමට හේතු වන නිමිති සිහි කරන්න යනවා දැන් අපි කිසිම රෝගයකින් පෙළෙන්නේ නැහැ කියලා හිතාගෙන අපි ඕන අතරහු වෙන ඕනම කෑමක් ලැබෙන කෑමක් අපි කන්න පුරුදු වුණොත් හැබැයි ලෙඩ නැතුව මේ හිටියත් ලෙඩ හැදෙන්නේ නැද්ද එහෙම ලෙඩ හැදෙන්න පුළුවන් ඒ වගේ දැන් කෙලෙස් දැඩි කෙලෙස් නැහැ හැබැයි නැති බව දන්නේ නැති නිසා එයා මොකද කරන්නේ මෙනෙහි කරන්න යනවා කෙලෙස් ඇති වෙන අරමුණු දැන් බණහන වෙලාවේ අකුසල සිත් පහළ වෙනවද නැහැ දැන් අපි කුසල් සිතකට කුසල් අරමුණකට දැන් හිත යොමු කරගෙන ඉන්නවා හැබැයි ඔය බණහන ගමනේම මේ වෙලාවේ කෙලෙස් පහළ වෙලා හිතේ පහළ වෙලා නැහැ. හැබැයි මෙතනම අපි බණහන ගමම්ම අපිට කවුරු හරි බැන්න එකක් ගැන මේ වෙලාවේ සිහි කරගත්තොත් අපිට කරපු අරිහාදුවක් ගැන මේ වෙලාවේ සිහි කරගත්තොත් දැන් මෙතන මේ බණහනවා කියලා අකුසල් පහළ වෙන එකක් නැද්ද? අකුසල් සිත පහළ වෙන එකක් නැද්ද? පහළ වෙනවා. දැන් අපි හිතනවා මේ බණහන වෙලාවනේ බණහන තැනනේ මෙතන අකුසල් වෙන්නේ නැහනේ කියලා අපි හිතාගෙන හැබැයි අකුසලයක් පහළ වෙන අරමුණක් සිහි කළොත් අකුසල සිතිවිල්ල පහළ වෙනවා. මේ වගේ දැඩි කෙලෙස් නැහැ කියන එක දන්නේ නැති නිසා ඔහු මෙනෙහි කරන්න යනවා අකුසල් පහළ වෙන අරමුණ. සුබ නිමිත්තක් මෙනෙහි කරොත් රාගය, දේශ මේ ඇති වෙන අරමුණක් සිහි කරොත් දේශය නේද? ওই දෙකම ඇති වෙනවා මෝහය නිසා. එතකොට මේ පුද්ගලයාගේ තුල ලෝභ දේශ මෝහ කෙලස් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොහොව තුල ලෝභ දේශ මෝහ බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට දැන් පළවෙනියා තුලත්
ලෝභ දේශ මෝහ බලාපොරොත්තු වෙන්න පුළුවන්. සිත කිලුටු කරගෙන මැරෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි දෙවනිය උත්සාහ කරනවා නේද? කෙලස් දැඩි කෙලස් පවතින බව දන්න කෙනානේ. එයාගේ ලෝභ දේශ මෝහ නැති කරගන්නට නැති කිරීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සිත පිරිසිදු කරගෙන මැරෙයි කියලා බලාපොරොත්තුක් ඇති කරගන්න පුළුවන්. ඇයි? එයා උත්සාහ කරනවා ලෝභ දේශ මෝහ නැති කරගන්න. මොකද තියෙන බව දන්න නිසා. එතකොට තුන්වෙනිය උත්සාහ කරන්න මේ කෙලෙස් ඇති වෙන අරමුණු මෙනෙහි කරන්න යන නිසා ඔහු තුළ මොනවද පහළ වෙන්නේ? ලෝභය, දේශය, මෝහය. ඔහු තුළත් එතකොට කෙලෙස් පවතී. මැරෙනකොටත් කෙලෙස් පවතී කියලා බලාපොරොත්තුවක් ඇති වෙනවා. සිත අපිරිසිදු කරගෙන මැරෙයි කියලා බලාපොරොත්තුවකුත් ඔහු තුළ ඇති කරගන්න, ඒ පුද්ගලයා පිළිබඳව ඇති කරගන්න පුළුවන්. හතරවෙනිය දැඩි කෙලෙස් නෑ. හැබැයි නැති බව දන්නවා. ඒ නිසා ඔහු සුබ නිමිති, දේශය හටගන්න ආර්ම නිමිති සිහි කරන්න යන්නේ නෑ. ඒ සිහි කරන්න යන්නේ නැති නිසා ඔහු තුල ලෝභ දේශ මෝහ යම් මේ නැති කිරීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සිත පිරිසිදු කරගෙන මැරෙයි කියලා බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන්. හතරවෙනියා. එතකොට තුන්වෙනියගේ උපමාවත් බලන්නකෝ. පිරිසිදු බබලන රත්තරන් භාජනයක් ගේනවා. හැබැයි ගෙනල්ලා තියන්නේ දූවිලි වැටෙන තැනක. පාවිච්චි කරන්නේ නැහැ. මොකද වෙන්නේ භාජනයට? භාජනයේ දූවිලි වලින් බැඳිලා අර දිස්නේ ගතිය ඔක්කොම නැති වෙලා මල බැඳුණු භාජනයක් වගේ තියෙයි. ඒ වගේ තමයි තුන්වෙනියා. යා කෙලෙස් සහිතව මැරෙයි කියලා හිතාගන්න පුළුවන්. හැබැයි හතරවෙනියා යා උත්සාහ කරනවා යා මේ කෙලෙස් ඇති වෙන අරමුණු මෙනෙහි කරන්න යන්නේ නැහැ. මොකද යා දන්නවා දැඩි කෙලෙස් නැති වුණාට මේ කෙලෙස් ඇති වෙන අරමුණු සිහි කරොත් කෙලෙස් පහළ වෙන්න පුළුවන්. එසා යා එහෙම අරමුණු මෙනෙහි කරන්න යන්නේ නැහැ. හරියට උපමාවකින් මතක් කරනවා කොහොමද? හොඳට දිලිසෙන, හොඳට පිරිසිදු කරපු රත්තරන් භාජනයක් ගේනවා ගෙදරට. හැබැයි ගෙනල්ලා පැත්තකට දාන්නේ නැහැ. දූවිලි වැටෙන තැනකට දාන්නේ නැහැ. ඒක පාවිච්චි කරනවා. දූවිලි වැටෙන තැනක තියන්නේ නැහැ. ඒතකොට මේ භාජනේ දිස්සෙන් ගහනවා, බබලනවා. අන්න ඒ වගේ. එතකොට දැඩි කෙලෙස් නැති බව දැනගෙන කෙලෙස් ඇති වෙන අරමුණු මෙනෙහි කරන්න යාමෙන් වලකිනවා. එතකොට හිත පිරිසිදුව තියාගෙන මරණයට පත්වීමක් ගැන ඔහුගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන් මෙන්න මෙහිම දේශනාවක් සරියුත් මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. ඔය වෙලාවේ මුගලන් හාමුදුරුවෝ වැඩ හිටියා. ඉතින් මෙතනදී අහනවා මේ විසුණු වහන්සේලා සරියුත් හාමුදුරුවන්ගෙන් මේ සූත්‍රයේ නැත්නම් මේ දේශනාවේ අංගන 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 කියන වචනේ සඳහන් වෙනවා. මේ සූත්‍රයේ නම මොකද්ද? අනංගන. මේ දේශනාව තුළ අංගන අංගන කියන වචනේ සඳහන් වෙනවා. ඒ නිසා අහනවා මේ අංගන කියලා කියන්නේ මොකද්ද කියලා. මේ අංගන 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 කියලා කියන සඳහන් වෙනවා. මොකද්ද මේ අංගන කියලා කියන්නේ කියලා. අන අංගන කියලා කියන්නේ ලාමක ઈચ્છාවන්. ලාම කාම ආදී ලාමක ආසාවන්. අනේවට කියනවා අංගන කියලා. එහෙම ලාමක ઈચ્છාවන්, ලාමක ආසාවන් අප තුල පවතිනවා. දැන් ඊළඟට මේ සූත්‍රයේ ඒ ලාමක ઈચ્છාවන් පැහැදිලි කරනවා. දැන් අප අතින් කිසියම් හෝ වරදක් නැත්නම් වැරද්දක් පාපයක් සිද්ධ වුණොත්
හැබැයි අපි කැමති වෙනවා ඕක කවුරුවත් නොදකිනවට. එහෙම නේද? අපාතින් වරද්දක් වුණාම ඔය වැරද්ද කවුරු හරි දකින්නවටද දැනගන්නවටද කැමති? ඕක කවුරුවත් නොදක නොදැන පවතිනව නම්ද කැමති? කවුරුවත්ම නොදක නොදැන පවතිනව නම් කැමති වෙන්නේ නැද්ද සමාජය? එහෙම නේද කැමති වෙන්නේ? ඕන්න දැන් අපි ඒකට ආස කරනවා. ඒ කියන්නේ ඒක නොද කවුරුවත් දන්නේ නැත්තම් හොඳයි කියලා හිතනවා. කවුරුවත් මේ වැරද්ද මම මේ වැරද්ද කරපු බව දැක්කේ නැත්තම් හොඳයි කියලා කැමති වෙනවා. දැන් ඔහොම කැමැත්තෙන් ආසාවෙන් ඉන්නකොට කවුරු හරි ඔය කරපු වැරද්ද දැනගන්නවා. ඕක ඒ වැරද්ද කරපු බව දැක්කා කියලා නැත්තම් දැනගත්තා කියලා ඔන්න තමන්ට දැනගන්න ලැබෙනවා. මොකද හිතට පහළ වෙන්නේ අසතුටකුයි තරහකුයි ඇති වෙන්නේ නැද්ද? මේකත් දැනගත්තනේ කියලා නේද? කොහොම දැනගත්තත් දන්නේ නැහැ කියලා එහෙම හිතනව නේද? ඔන්න තරහකුයි අසතුටකුයි ඇති වෙනවා. අන්න ඒවට තමයි කියන්නේ මොනවද? අංගන. ඒ දෙකටම කියනවා මොනවද? අංගන. ආසාවයි, ඒ කියන්නේ දැන් සතුටයි, කියන අසතුටයි දේශයයි. අසතුටයි දේශයයි මේ දෙකම අංගන. ඇයි බලාපොරොත්තු වුණ දේ එතනදී ඉටුනේ නැහැ. හිතපු නැති දෙයක් තමයි මේ දැන් මේ සිද්ධ වුණේ. ඒ වගේම අපි වැරද්දක් කළාම ඒ වැරද්දට අපි හිතමු ආයතනයක හරි පාසලක හරි ආගමික සිද්ධස්ථානයක හරි වේවා නැත්නම් ගෙදර වේවා අපෙන් වැරද්දක් වුණාම ප්‍රසිද්ධියේ චෝදනා නොකරනවා නම් හොඳයි කියලා අපිට කැමැත්තක් ඇති වෙන්නේ නැද්ද? එහෙම නේද සමාජ බලාපොරොත්තු වෙන්නේ? මේ කරපු වැරද්දට මට ප්‍රසිද්ධියේ චෝදනා නොකරනවා නම් හොඳයි කියලා ඔන්න ආසාවක් ඇති වෙනවා. ඒ වුණාට එහෙම වෙන්නේ නැහැ. ඒ වැරද්දට මොකද කරන්නේ? ප්‍රසිද්ධියේ චෝදනා කරන්න පටන් ගන්නවා. දැන් මොකද හිතර ඇති වෙන්නේ? අසතුටකුයි තරහක් ඇති වෙන්නේ නැද්ද? තරහකුත් ඇති වෙනවා. එතන අසතුටකුයි තරහකුයි දෙකක්ම ඇති වෙනවා. ඔන්න ඕකට කියනම නේද? අංගන. දැන් ඉගෙන ගන්න ඕනේ මේ ටික. මේ බණහන්නේ නිකන් අහගෙන ඉන්න නෙවෙයි. නේද? දහමක් අපි ඉගෙන ගන්න. ධර්මයේ ඉගෙන ගත්තොත් තමයි අපට දහමේ මේ ප්‍රයෝජනෙ ලබා ගන්න අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපින් වැරද්දක් වුණාම අපට වඩා වැඩිහිටි කෙනෙක් ඇවිල්ලා චෝදනා කළොත් නැත්නම් අපේ ගුරුවරයෙක් ඇවිල්ලා චෝදනා කළොත් අපි කේන්ති ගන්නෙ නැහැ. අපිට ඒක නිකන් මදිකමක් කියලා දැනෙනවද? නැහැ. හැබැයි වැරද්දක් කළාට පස්සේ තමන්ට වඩා වයසින් අඩු, තත්ත්වෙන් අඩු, එහෙම නැතිනම් වෙන හෝ තරාතිරමක්කින් අඩු පුද්ගලයෙක් තමන්ට අසමාන කෙනෙක් ඇවිල්ලා චෝදනා කළොත් එහෙම මොකක්ද ඇති වෙන්නේ? අසතුටකුයි තරහකුයි ඇති වෙනව නේද? අපි එතකොට කියනවා මට මේ මම මේ මගේ ආයතන ප්‍රධානියා මට ඕකට දොස් කිව්වා නම් හිතර අමාරු නෑ. හැබැයි මට මේ ආයතනයේ වැඩ කරන සේවකයෙක් තමයි මට ඇවිල්ලා මේ චෝදනාව කරේ කියලා. එතකොට දැන් තමන්ට වඩා තත්ත්වෙන් බාල, වයසින් බාල කෙනෙක් ඇවිල්ලා අසමාන කෙනෙක් ඇවිල්ලා ඔන්න චෝදනා කරොත් එතනදී අපිට ඇති වෙනවා අසතුටයි දේශයයි. මොකද්ද ඒකට කියන්නේ? අංගන. ඒවට කියනවා අංගන. ඒ වගේම අපි යනවා මේ සභාවක රැසීමකට යනවා. අනේ ගෙදර ඉඳලම යන්නේ මට කතාවක් ලැබුණොත් හොඳයි. මට කතාවක් ලැබුණොත් හොඳයි. දැන් අවම ගුල් උත්සවයකට යනවා කියලා හිතන්නකෝ. ගෙදර ඉඳලම හිත හිතා යනවා මේ ටික කියන්න ඕනේ, මේ ටිකක් කියන්න ඕනේ කියලා ගෙදර හිත හිතාම යනවා.
කතාවට සූදානමින් ගිහිල්ලා ඉන්නකොට කතාව ලැබෙන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? ඒගොල්ලෝ මට කතාවක් දෙන්නම තිබුණා. හැබැයි මට කතාවක් දුන්නේ නැහැ. මොකද්ද හිතේ ඇති වෙන්නේ? තරහකුයි අසතුටකුයි දෙකක් ඇති වෙනවනේ. අන දැන් බලන්න අපිට ඕම දේවල් අපේ සිත්වල බලපවත් වෙනවනේ. ඕම දේවල් අපිට සිතේ ඇති වෙනවනේ නේද? ඒ වගේම අපිට ආරාධනා කරනවා මේ උත්සවයකදී කෑමකට. අපි බලාපොරොත්තු වෙනවා ඔය කෑම දෙන උත්සවයේදී නැත්නම් කෑම මේසේදී පළමුවෙන්ම මට දෙන්න ඕනේ. පළමුවෙන්ම මට මේ අය දෙන්න ඕනේ කියලා ඔන්න හිතාගෙන ඉන්නවා. වචනෙන් කියන්නේ ඒ වුණාට වෙන කෙනෙකුට දෙනවා. අන්න අසතුටයි දේශයයි ඇති වෙනවා. ඒ වගේම අපි ගෙදරකට යනකොට අපි හිතාගෙන යනවා ඒ අය මාව මේ විදිහට පිළිගන්න ඕනේ. මාව මේ විදිහට පිළිගනි. මට මේ විදිහේ සැලකිලි ලැබෙයි හිත හිතා යනවා. ඒ හිතපු විදිහට ගෙදරින් පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? අසතුටකුයි දේශයකුයි පහළ වෙන්නේ නැද්ද? බැන බැනා නේද ගෙදර ආපහු යන්නේ? ආයෙ නම් ඔය ගෙදරට යන්නේ නැහැ නේද? ඒගොල්ලන් ඔහොම නෙවෙයි මාව පිළිගන්න තිබුණේ. ඔයිට වැඩිය අපට සලකන්න තිබුණා. එහෙම කියන්නේ නැද්ද? එහෙම කිය කියා හිතේ අසතුටකුයි දේශේ කෝය ඇති කරගෙන කටයුතු කරනවා නේද? ඒවට මොනවද කියන්නේ? අංගන කියලා. ඉතින් මෙන්න මේ වගේ කෙලස්. ඒව මොනවද? කෙලස්. අපේ හිත දියුණු නැති නිසා ඒ වගේ අවස්ථාවකදී අපිට ඒ වගේ සිත්විලි පහළ වෙන්න පුළුවන්. ඒව හඳුනගන්න ඕනේ. මොනවා කියලාද? මෙන්න මේ කෙලස් නිසායි මට එහෙම සිත්විලි පහළ වෙන්නේ. ඒ නිසා යම් තැනකදී අපි බලාපොරොත්තු වෙන දේ මේ විදිහට මේවා වෙන්න ඕනේ, මේ විදිහට මට කතා කරන්න ඕනේ, මේ විදිහට සංග්‍රහ කරන්න ඕනේ, මට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ කියලා අපි මේ බලාපොරොත්තු වෙන දේවල් වෙනස් වෙලා සිදු වෙනකොට අපි තරහක් එහෙම ඇති කරගන්නව නම්, අසතුටක් ඇති කරගන්නව නම් ඒ මොකක් නිසාද? අපේ සිත දියුණු නෑ. ඒ නිසා අපේ සිත්වල පහළ වෙනවා ඒ විදිහේ ලාමක ઈચ્છාවන්. ඒව නේද ලාමක? ඒවා උසස් ශ්‍රේෂ්ඨ වූ අපේක්ෂාවන්ද? නෑ, ඒවා ලාමක ઈચ્છාවන්. දැන් මේ වගේ අදහස් වලින් කටයුතු කරන කෙනෙක්ව හමු වුණොත් හැම වෙලාවෙම එයාව ඇසුරු කරන අය මොකද කරන්නේ? මේ පුද්ගලයාව ඇසුරු කරන එක ඒ තරම් ලේසි නෑ. ඔයා බොහොම පොඩි දෙයකින් පවා හිත නරක් කරගන්න කෙනෙක්, තරහ වෙන කෙනෙක්, වෙනස් වෙන කෙනෙක්, එහෙම කියලා අපි කතා වෙන්නේ නැද්ද? කතා වෙනවා. මොකද වෙන්නේ? මේ ලාමක ઈચ્છාවන්ගෙන් යුක්ත කෙනෙක් ඇසුරු කරන්ඩ පිරිස් එකතු වෙයිද? නෑ. එයාට ප්‍රිය කරන්නේ නෑ, ඇසුරට ගන්නේ නෑ, එයාට ගරු කරන්න කැමති නෑ. මොකද මේ ලාමක ઈચ્છාවන්ගෙන් පිරිලා. එහෙම පිරිච්ච කෙනෙකුට එහෙම පිරිස් එකතු වෙන්නේ නෑ. ඒකට උපමාවකුත් තියෙනවා. දිලිසෙන රත්තරන් භාජනයකට සරප කුණක් හෝ මිනි කුණක් දාලා හොඳට වහගෙන නගරයට යනවා. ඔළුවේ තියාගෙන මේ රත්තරන් භාජනේ හොඳට දිලිසෙනවා. මේක දිලිසි දිලිසි තියෙන භාජනේ ඔළුවේ තියාගෙන නගරයට යනකොට මිනිස්සු වට වෙනවා, මොනවද ඔක ඇතුලේ තියෙන්නේ කියලා අහගෙන. කෑමට යමක් තියෙනවද කියලා හිතාගෙන මේ ළඟින් දැන් එනවා මේ කිට්ටු වෙනවා. මේ මිනිස්සයා භාජනේ බිමින් තියලා පියන අරිනවා. පියන ඇරියාම මොනවද තියෙන්නේ? සර්ප කුණක් හෝ මිනි කුණක්. නහය වහගෙන ඈත් වෙනවා. කෑම කන්න බඩගින්නේ හිටපු නිසා බඩගින්නත් නැති වෙනවා. කෑම කන්නත් හිතෙන්නේ නැහැ. එතකොට
මේ අනික් අය ගැන කතා කරන්න දෙයක් උත් නැහැ. ඈත් වෙන කවුරුත් ඉන්නේ නැහැ මේ වාදනේ ළඟ නේද? අන්න ඒ වගේ මේ ලාමක ઈચ્છාවන්ගෙන් පිරුණු කෙනෙක්ව ඇසුරු කරන්න කැමති වෙන්නේ නැහැ. එතකොට අනික් පුජ්‍යයා මේ ලාමක ઈચ્છාවන්ගෙන් කැමති වලින් ආසාවන්ගෙන් තොර කරගන්න කෙන අසිත. අර අපි කතා කරපු දේවල් වල ඒ වගේ ස්වභාවයෙන් තොරව කටයුතු කරන්න උත්සාහ කරන කෙනෙක් ඇසුරු කරන්න ප්‍රිය කරන්නේ නැද්ද? ඇසුරු කරන්න ප්‍රිය කරනවා. දිලිසෙන රත්තරන් වාදනයකට මේ කළු ඇට හැමත් අයින් කරලා හොඳට ඇල් සහලේ සහලෙන් හොඳට බතක් උයලා හොඳට සුවඳ මේ ඇති වෙන විදිහට හොඳට රසවත් විදිහට හදාගෙන වාදනය පුරවගෙන වහගෙන නගරයට යනවා. මිනිස්සු වට වෙනවා. දැන් මේ පුද්ගලයා වට බිමතිය වාදනේ බිමතියලා අරපුහාම ඇල් සහලේ බත් සුවඳයි. මිනිස්සු එක එක්කෙනා එතෙන්ට එකතු වෙනවා. ඒ වගේ ලාමක ઈચ્છාවන් අයින් කරගෙන ඉන්න කෙනෙක් වුණොත් ඔහු වටා එකතු වෙනවා කවුද? පිරිස. ඔහු ඇසුරු කරන්න හරි ප්‍රියයි කැමති නේද? ඉතින් මෙන්න මෙහෙම දේශනාවක් මේ සරියුත් මහරහතන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. ඒ වෙලාවේ මුගලන් හාමුදුරුව ප්‍රකාශ කරනවා මේ දේශනාව ගැන මහා සතුටකින් කතා කරලා තියෙනවා. සාරිපුත්‍රයන් වහන්සේ මේ ලාමක ઈચ્છාවන්ගෙන් ආසාවන්ගෙන් හිත පුරවගත්ත හිරියොතප් නැති මේ ලාමක මිනිසුන්ගේ පුද්ගලයන්ගේ සිත හොඳට හඳුනාගෙන අර ලාමක ઈચ્છාවන් ඒ පාපසිතුවිලි රැහැලා දාන්නා වගේ මේ දේශනාව හරියට කරානේ. මුගලන් මහරහතන් වහන්සේ සරියුත් හාමුදුරන්ට මතක් කරනවා සාරිපුත්‍රයන් වහන්සේ මේ දේශනාව කළා හරියට අර පාපක ઈચ્છාවන්ගෙන් සිත් පුරවගෙන ඉන්න මිනිසුන්ගේ සිත් හොඳට හඳුනගෙන හොඳට දැනගෙන හරියටම දැනගෙන ඒ සිත් වලින් අර ලාමක ઈચ્છාවන් රැහැලා අයින් කරන්න වගේ මේ දේශනාව කරානේ. ඒ වගේම ප්‍රකාශ කළා මේ ලාමක ઈચ્છාවන්ගෙන් බැහැර කරගෙන සිත පිරිසිදු කරගෙන ඉන්න පුද්ගලයන්ගේ සිතක් හරියට දැනගෙන ඒ සිත්වල මේ අකුසල් සිත් පහළ නොවෙන්න තව තවත් කුසල් සිත්ම පහළ වෙලා ඔවුන්ට යහපතක්ම වෙන විදිහට මේ දේශනාව කලානේ කියලා මුගලන් මහරහතන් වහන්සේ මහ ප්‍රශංසාවක් කළා, ඇගයීමක් කළා මේ සූත්‍රය ගැන. ඉතින් මෙන්න මේ අනංගන සූත්‍රයෙන් දැන් අපට පැහැදිලි වුණ කාරණයක් තියෙනවා. අපි ඉගෙන ගත යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි කෙලෙස් පවතින බව හඳුනා ගැනීම, කෙලෙස් පවතින බව දැන ගැනීම කෙලෙස් නැති කරගන්න උපකාරයක් නේද? දැන් සාමාන්‍ය කෙලෙස් නැහැ කියලා හිතාගෙන අපි හිටියත්, ඒ කියන්නේ දැඩි කෙලෙස් අපි මේ අපි අනුගමනය කරන ජීවත් වෙන ආකාරයට දැඩි කෙලෙස් පහළ නොවි පැවතුනාට, නමුත් දැඩි කෙලෙස් පහළ වීමට හේතු වෙන අරමුණු මෙනෙහි කරන්න ගියොත් දැඩි කෙලෙස් පහළ වෙන්න පුළුවන්. එහෙම පහළ වුණොත් ඒ දැඩි කෙලෙස් සහිතවම මරණයට පත් වෙන්න පුළුවන්. හිත කිලුටු කරගෙන මැරෙන්න පුළුවන්. සිත කිලුටු කරගෙන මැරුණොත් කොහෙද උපදින්නේ? දුගතියේ. සිත කිලුටු කරගෙන මේ මරණයට පත් වුණොත් දුගතිය. එතකොට දැන් අපිට ලෝභ දේශ මෝහ නැති කරගන්න මේ භවයේදී අපි හිතමු බැරි වෙයි කියලා. අපි උත්සාහ කරන්න ඕනේ. බැරි වුණත් ලෝභ දේශ මෝහ සිතේ පහළ නොවි
කුසල සිතුවිලි යහපත් සිතුවිලි වලින් හිත පුරුදු කරගෙන පැවතුනොත් නැත්නම් යහපත් සිතුවිලි හිත මේ තුල පැවතුනොත් කොහේ පොදිද සුගතියට සම්පූර්ණ කෙලස් නැතු උනේ නැති වුණාට නමුත් කුසල සිත් වලින් හිත පුරවගෙන ඉන්න කෙනාට මරණයක් සිදු වුණොත් ඒ මරණයෙන් පස්සේ යා සුගතියට යනවා එතකොට සිත කිලුටු කරගෙන මැරෙන එක හොඳ දෙයක්ද හොඳ දෙයක් නෙවෙයි සිත අපිරිසිදු කරගෙන මැරෙන එක හොඳ යහපතක් වෙයිද නැහැ සිත පිරිසිදු කරගෙන ජීවත් වීම අපට යහපත ගැන දෙන කාරණයක් දැන් සිත පිරිසිදු කරගන්න නම් මොකද කරන්න ඕනේ ඔව් සිතේ තියෙන කෙලෙස් ටික ටික නැති කරගන්න අපි උත්සාහවත් විය යුතුයි දැන් ඒ සඳහා අපට බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල විවිධ ධර්ම පర్యයායන් හමු වෙනවා ඔනේක අවස්ථාවකදී බුදුහාමුදුරුව අපට දේශනා කරනවා මේ ලෝභ දේශ මෝහ කියන මේ අකුසල ධර්මයන් හිතේ පහළ වුණොත් ඒ පහළ වෙන වෙලාවේ අපිට කරන්න දෙයක් උන්වහන්සේ පෙන්වලා තියෙනවා එහෙම අකුසල සිතක් පහළ වුණ විගස ඊට ප්‍රතිවිරුද්ධ වෙන කුසල් සිතක් පහළ කරගන්න කියලා කියනවා අකුසල් සිතක් පහළ වෙනකොට මොකද්ද කියන්නේ කුසල් සිතක් පහළ කරගන්න කියලා ඒකට ප්‍රතිවිරුද්ධ වෙනවා එතකොට එතකොට කුසල් සිතෙන් අකුසල් සිත මැඬලනවා ඒ කියන්නේ ඒක යටපත් කරලා දානවා ඒකට පහළ වෙන්න ඉඩ දෙන්නේ නැහැ හරියට වඩුවෙක් නැත්නම් වඩුවෙක්ගේ ගෝලයේ මේ ලොකු ලී ඇණයක් ගහලා තියෙන තැනකින් අයින් කරගන්න නම් එයා මොකද කරන්නේ? එයා ඊට වඩා පොඩි ලී ඇණයක් අරගෙන අර ලොකු ඇණේ උඩ තියලා ගහනවා. එහා පැත්තෙන් මතුවෙලා යන්න. ඒ විදිහට ඒ ලී ඇණේ ඉවත් කරගන්නවා නේද? ඒ වගේ අකුසල සිතුවිල්ලක් පහළ වුණාම අපිට කරන්න එක ක්‍රමයක් තමයි මොකද්ද? කුසල් සිතකින් අර අකුසල් සිත බැහැර කරගන්න එක. කුසල් සිතකින් අර අකුසල් සිත බැහැර කරගන්න. ඔන්න ඒක එක ක්‍රමයක්. අපි හිතමු එහෙම කුසල් සිතක් පහළ කරගන්න ඒ වෙලාවේ අපහසුතාවයක් ඇති වෙනවා. අර අකුසල් සිත යටපත් කරගන්න තරම් ඒ වෙලාවේ කුසල් සිතක් පහළ කරගන්න මානසිකත්වයක් නැතු යනවා. ඒ වෙලාවේ එහේ අර අර කුසල් සිතක් පහළ කරගන්න බැරි වුණොත් ඒකෙන් හරි ගියේ නැතිනම් ඊළඟට තව දෙයක් කරන්න කියනවා. අර පහළ වුණ අකුසල් සිතවිල්ලේ දෝෂය මෙනෙහි කරන්න කියනවා. මොකක්ද මතක් කරන්නේ? පහළ වුණ අකුසල් සිතවිල්ලේ දොස් මෙනෙහි කරන්න කියලා කියනවා. මේ මට පහළ වුණ මේ අකුසල් සිතවිල්ල මට දුක් පිණිස පවතිනවාමයි. මේ අකුසල් සිතවිල්ල අනිත් අයට දුක් පිණිස පවතිනවාමයි. මේකෙන් අපට යහපතක් ගෙන දෙන්නේ නැහැ. මේකෙන් මට සතුටක් ගෙන දෙන්නේ නැහැ. මේක මට සංසාර ජීවිතෙත් දුක ගෙන දෙන සිතුවිල්ලක්. දැන් ඔහොම දොස් ගැන හිතනකොට මොකද වෙන්නේ? අර අකුසල සිතුවිල්ල නැත්නම් ලෝභය වේවා, දේශය වේවා, මෝහය වේවා යටපත් වෙලා යනවා. ඒක නැති කරගන්න පුළුවන් වෙනවා. එහෙමත් කරනකොට එහෙම දොස් දකින්න කොටවත් ඒ අකුසල සිතුවිල්ල බැහැර නොවෙනවා නම් බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒ අකුසල් සිතුවිල්ල ඇතිවෙන්න හේතු සාධක මූලය ටිකක් බලන්න මූලය මෙනෙහි කරලා බලන්න මේ අකුසල් සිතුවිල්ල පහළ වුණේ කොහොමද හරියට වේගෙන් දුවන මිනිස්සෙක් ඒ මනුස්සයා හිතන මම මොකටද වේගෙන් දුවන්නේ මං හෙමින් යන්න ඕනේ මොනවා මාස හෙමින් යන්න පටන් ගන්නවා හෙමින් යනකොට මම මොකටද හෙමින් යන්නේ මම හිටගෙන ඉන්නවා මම මොකටද මේ හිටගෙන ඉන්නේ ඔන ටික වෙලාවක් කරන මම මොකටද හිටගෙන ඉන්නේ මං ඉඳ ගන්නවා ඉඳගෙන ඉන්නකොට මම මොකටද ඉඳගෙන ඉන්නේ මං නිදා ගන්නවා
මේ පුද්ගලයාගේ අර රළු ක්‍රියාවේ ඉඳලා ක්‍රමක්‍රමයෙන් 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 මොකද වුනේ? මුදු මොලකු ඉරියව්වකට ලක්මේ ආව නේද? අන්න ඒ වගේ. අර දැඩිව පහළ වුණ අකුසල් සිතුවිල්ල ඇති වුණේ කොහොමද කියලා හි මූලය මුල් අවස්ථාව මෙනෙහි කරනවා. එතන ඉඳලා ඒක මෙනෙහි කරගෙන ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් එනකොට අන්න අර දැඩිව රළු විදිහට පහළ වුණා වූ ස්වභාවය නැති වෙලා යනවා. දැන් මේ විදිහට අපේ සිත්වල පහළ වෙන කෙලෙස් නැති කරගන්න විවිධ ධර්ම පර්යායන් අපට අනුගමනය කරන්න පුළුවන්. අපට පුද්ගලියෝ පිළිබඳව දේශයක් ඇති වුණොත් එහෙම ඊර්ෂ්‍යාවක් ක්‍රෝධයක් වෛරයක් ඇති වුණොත් අපට ඒ පුද්ගලයාගේ හොඳ දෙයක් මෙනෙහි කරලා ඒ නැති කරගන්නත් පුළුවන්. හොඳ දෙයක්ම මෙනෙහි කිරීම. අර ඊළඟට ඒක එහෙමත් හරියන්නේ නැත්නම් මෙනෙහි කරන්න නොයාමෙන් අමනසිකාරෝ හෝති. අනතර මේ කාරණේදී තව කාරණයක් තමයි ඒ අකුසලයේ පහළ වෙන අරමුණ මෙනෙහි කරන්න යන්නේ නැහැ. ඒ අකුසල් සිත පහළ වෙන අරමුණක් තියෙනවනේ. ඒ අරමුණ මෙනෙහි කරන්නේ නැතුව යනවා. එතකොට ඒ අකුසලයේ පහළ වෙන්නේ නැහැ. දැන් මේ පිංගතුන්ට මේ සූත්‍රයේ ඇසුරෙන් මම ඔම කෙටියෙන් ධර්ම කාරණයක් උපදේශයක් ලබලා දුන්නා. ඉතින් මේ සසර ගමනේදී අපේ පිහිට පිළිඳ පවතින්නෙම මේ ධර්මයේම බව අපට පැහැදිලිනේ. වෙන රැකවරණයක් නැහැනේ. මේ කෙලෙස් වලින් මිදෙන්න අපිට වෙන උපක්‍රමයක් වෙන ගමන් මගක් නේද? ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ මේ ධර්ම උපදේශයෙන්මයි ධර්ම මාර්ගයෙන්මයි අපේ මේ සිත පිරිසිදු කරගන්නට අවස්ථාව තිබෙන්නේ. ඉතින් ඒක නිසා හැකිතාක් අපි මේ ජීවිතය තුළ මේ ධර්මය ඉගෙන ගන්නත් ඒ වගේම ඒ ධහම අවබෝධ කරගන්නත් අපි උත්සාහවත් විය යුතුයි. නිසා මේ ධර්මයක් අවබෝධ නොකළ නිසාමනේ අපි මේ සසරට වැටිලා මේ දුක් විඳින්නේ නේද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් මේ ඔක්කොම තියෙන්නේ මේ කෙලෙස් නිසායි. එතකොට මේ කෙලෙස් නැති කරගන්න බුදුරජාන් වහන්සේ දේශනා කළ මේ ධර්මය අහන්න අහන්න අපට ඒ ධර්ම උපදේශයන් අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන අපට හැකියාව ලැබෙනවා අපේ අගුණ දුර්වලකම් නැති කරගන්න, ගුණ නුවණ දියුණු කරගන්න. එසේ කටයුතු කරනකොට අපි සිත් තුළ පවතිනා වූ ඒ ක්ලේශ ධර්මයන් නැති කරලා දාන්නත් අපට අවස්ථාව වාසනාව උදා වෙනවා. ඉතින් ඒ සඳහා අද මේ කළ ධර්මදේශනාවත් මේ පින්වත් හැම දිනාටම උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙම ධර්මදේශනාවෙහි දායකත්වය අද බාර අරගෙන මේ උතුම් වූ පින්කම සිදු කරන්නේ පන්නිපිටිය පාරේ කලල්ගොඩ 384 එක නිවසේ පදිංචි එන්.පී. ජයතුංග මහත්මයා සහ මහත්මිය එවැගේම දරු මුණුබුරන්. මේ පින්නතුන් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මේ පින්කම සිදු කරලා අපවත්ීවදාල තලවතුගොඩ ධම්මාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්නට, එවැගේම මේ පින්වත් විශේෂයෙන් දෙපාර්ශවයේම මියගිය මව්පියන් දෙපළ වන කලල්ගොඩ විසූ මීමන කරුණාරත්න මහත්මයා, එම්.පී. සෝමාවතී මහත්මිය, වගේම දියගම විසූ කරෝලිස් ජයතුංග මහත්මයා, එලිසනෝනා ජයතුංග මහත්මිය, මේ කියන ඒ දෙපාර්ශවයේ දෙමව්පියන්ටත්, එවැගේම කලල්ගොඩ විසූ පී. ඈපාසිංහ මහත්මයාටත් මේ නම් සඳහන් කළ දෙමව්පියන් ඥාතීන් ඇතුළු මේ පවුලට සම්බන්ධ වූ මීගියා සියලුම මීගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එවැගේම බෞද්ධ ආනාලිකාවේ නිර්මාතෘ අපේ ගෞරවනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට, එවැගේම මේ ආයතනයේ කාර්ය මණ්ඩලයටත්, දේශකයන් වහන්සේටත්, සියලුම ස්වාමින් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. සුජීවත් වන දූදරුවන් මුණුබුරන් ඇතුළු සියලුම ඥාති මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. එවැගේම මේ ධර්ම ශ්‍රවණයට සම්බන්ධ වන සියලුම
ලංකාවාසි ලෝකවාසි හැම දිනාටම ධර්මාබෝධය කරන්නට මේට සහභාගී වුණු මේ හැම දිනාටම ධර්මාබෝධය කරන්නට ශක්තිය ලැබේවා කියන සත් ප්‍රාර්ථනා වෙනුයි මේ දායකත්වේ බාර අරගෙන තිබෙන්නේ. ඉතින් මේ කල උතුම් වූ පින්කම සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වූ දෙවියෝද සතුටටපත් වෙත්වා. සතුටු දෙවියන්ගේ ආශිර්වාදයත් අපේ ගුණ නුවණ දිනු කරගන්නට සලසා දෙත්වා කියන අදහසින් සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ දායකත්වයේ දරන පින්වත් හැම දෙනාගේම පවුල්වල මේ ගියාව සියලු මියගිය ඥාතු මේ පින් අනුමෝදන් වෙලා සැපේකටමපත් වෙත්වා කියන කරුණාවේ මෛත්‍රියෙන් ඉදා මේ ඥාතීන හෝතෝ කියන ගාථාව කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සෙත් පතන්න බලාපොරොත්තු වන සියලුම ස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත් ඒ වගේම මේ පින්නතුන්ගේ පවුල්වල සියලු දෙනාටමත් සිතක් වේවා ශාන්තියක් වේවා නිදුක් නිරෝගී සුව සැලසේවා කියලා සාදු කියලා ආශිර්වාද කරන්නට විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වන අපවත් වේවදාල තලවතුගොඩ ධම්මාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේට උන්වහන්සේ ප්‍රාර්ථනා කළ බෝධියකින් උතුම් වූ නිවන සැනසෙන්නට මේ පින්කමත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරන්නට අප හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණය ධර්මාබෝධයේ පිණසම හේතු වාසනා වේවා කියලා නිවන් ප්‍රාර්ථනා කරන්නට. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මෛතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මෛතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මෛතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.